माइक का ऑफ सर। अरे आई भगवान पुत्र सिलु दिनाटम शुभ संध्या वेवा किला प्रार्थना करम सिलु दिनाटम आई भगवान सर। अरे आई भगवान सर। आई भगवान सर। सिलु दिनाट तमंगे आई भगवान ओक्कम पुत्र तमंगे वीडियो कौन करन्न හරි එතකොට අපි මේ වෙනකොට ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කර කර ඉඳියේ මේ වෙනකොට ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන පාඩම තමයි පොදු සේවා කියන පාඩම ආ පොදු සේවා කියන පාඩම තමයි ඔයගොල්ලොත් එක්ක මම මේ වෙනකොට සාකච්ඡා කර කර ඉන්නේ හරි එතකොට පුතේ මේ පොදු සේවා කියන පාඩම යටතේ මම කතා කරා ඔයගොල්ලොත් එක්ක මේ පොදු සේවාවෙන් ලබා ගන්නා ප්‍රයෝජන ඒ වගේම මේ පොදු සේවා සපයන ආකාරය අනුව පොදු සේවා සපයන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා කියලා කතා කරා ඒ වගේම පුතේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා පොදු සේවාවල අවශ්‍යතාවය පොදු සේවාවල අවශ්‍යතාවය ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා හරි එතකොට පුතේ අද අපිට ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පොදු සේවාවල විකාශනය පොදු සේවාවල විකාශනය පොදු සේවාවල විකාශනය කියන පාඩම තමයි පුතේ අද අපිට ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ අද අපි සාකච්ඡා කරන්නේ හරි හැමෝම පුතේ ටියුට් එක print out කරගත්තද හැමෝම ගාව ටියුට් එක තියෙනවද දැන් නේද හැමෝම ගාව ටියුට් එක තියෙනවා ඔව් සර් ඔව් සර් ඔව් සර් විකාශනය කියන පාඩම තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ හරි උදේ මේ ශ්‍රී ලංකාවේ මේ අනුරාධපුර පොළොන්නරුව රාජධානියේ ඉඳලම ශ්‍රී ලංකාව ගත්තට පස්සේ අනුරාධපුර යුගය පොළොන්නරුව යුගය මෙන්න මේ යුගවල ඉඳලම පුතේ මේ අපේ රටේ හිටි පාලකයෝ වැව්වමුණු ප්‍රතිසංස්කරණය කරන්න මහා මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න ඒ වගේම මහා මාර්ග ඉදි කරන්න ඒ වගේම රෝහල් ඉදි කරන්න ඔසුයන් ඉදි කරන්න මේ ආදී මහ ජනතාවගේ ප්‍රයෝජනවත් කටයුතු සඳහා මහ ජනතාවට අවශ්‍ය ප්‍රයෝජනවත් කටයුතු සඳහා මේ සෑහෙන්න ලොකු දායකත්වයක් දක්වලා තියෙනවා. මොන මම ආපහු මුල ඉඳලා කියනවා. මේ අපේ රටේ පැරණි ශ්‍රී ලංකාව ගත්තට පස්සේ අපේ රටේ පැරණි ශ්‍රී ලංකාව ගත්තට පස්සේ මේ අනුරාධපුර යුගය
අනුරාධපුර යුගය ඊට පස්සේ පොළොන්නරුව යුගය මෙන්න මේ කාලවකවානුව තුල ඉඳලම මෙන්න මේ කාලවකවානුව තුල ඉඳලම පුතේ මේ අපේ රටේ ඉඳපු පාලකයෝ වැව් වමුණු ප්‍රතිසංස්කරණය කරා වැව් වමුණු ඉදි කරා මහා මාර්ග ඉදි කරා ඒ වගේම රෝහල් ඉදි කරා ඒ වගේම ඔසුයන් ඉදි කරා මෙන්න මේ වගේ මහා ජනතාවට වැදගත් වන දේවල් මහා ජනතාවට වැදගත් වන දේවල් මොනවද රජවරු විසින් නිර්මාණය කරා රජවරු විසින් නිර්මාණය කරා මොනවද පුතේ වැව් වමුණු වැව් නිර්මාණය කරා මහා මාර්ග මහා මාර්ග රෝහල් රෝහල් ඔසුයන් ඔසුයන් මෙන්න මේ වගේ පුතේ දේවල් රජවරු විසින් නිර්මාණය කළා උදට අහගන්න මේ වැව් වලින් මොනවද ලැබෙන්නේ වැව් වලින් මොනවද ලැබෙන්නේ වැව්වලින් මහ ජනතාවට ජලය 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 හරි කෘෂි කර්මාන්ත කියන ජලය ලැබෙනවා කෘෂි කර්මාන්ත කටයුතු සඳහා ජලය ලැබෙනවා ඒ වගේම පුතේ පානීය ජලය ලැබෙනවා ඒ හරහා පානය කරන්න මහා මාර්ග ඔස්සේ මහා මාර්ගයේ ප්‍රවාහන සේවාවන් ලබා දුන්නා ඒ වගේ පුතේ රෝහල් ඉදි කරා රෝහල් සෞඛ්‍ය සේවා සෞඛ්‍ය පුතේ මම මේ කියන්නේ අතීතයේ හොඳේ ඒ කියන්නේ සෞඛ්‍ය පහසුකම් ලබා බාගන්න තමයි අතීතේ ඉඳපු අරද අතීතේ ඉඳපු පාලකයෝ මෙන්න මේ වගේ දේවල් මේ දුටු ගැමුණු රජතුමා පුතේ මොකද ප්‍රදේශ කිහිපයන් අරද ප්‍රදේශ කිහිපයක මොනවද ඉදි කරේ රෝහල් ඉදි කරලා තියෙනවා ඒ වගේම පුතේ බුද්ධදාස රජතුමා කියලා කියන්නේ වෛද්‍යවරේ අරද බුද්ධදාස රජතුමා අරද එතකොට අතීතයේ ඉඳලම අපේ රට තුල පොදු සේවා තිබුණා අතීතයේ ඉඳලම අපේ රට තුල පොදු සේවා තිබ්බා වැව්වම් රජවරු වැව්වම් නිර්මාණය කළා නේද පරාක්‍රම සමුද්‍රය කවුද ඉදි කරේ මහා පරාක්‍රම බාහු රජතුමා හරිද ඕගේ වැව් අමුණු ඉදි කරානේ එතකොට ඒ වැව් ඉදි කරේ ඇයි මේ මහ ජනතාවට අවශ්‍ය කරන මහ ජනතාවට ඕනි කරන ජලය ලබා ගන්න ඒ පුතේ පොදු සේවාවන් වැව් අමුණු ඉදි කරනවා කියලා කියන්නේ මේ මුළු සමස්ත ජනතාවට මේක ලැබෙන්නේ ඒව පොදු සේවාවන් ඒ වගේම මහා මාර්ග ඉදි කරනවා කියලා කියන්නේ ඒව පොදු සේවාවන් ඒ වගේම රෝහල් ඉදි කර අතීතයේ ඉඳපු රජවරු ඒතකොට මොනවද ඒව පොදු සේවාවන් ඔසුයන් ඉදි කරා ඒ කියන්නේ බෙහෙත් වර්ග ලබා ගන්න ඔසුයන් ඉදි කරා ඒව මොනවද ඒවත් පොදු සේවාවන් හරි එතකොට මේ අපේ රට තුල තියෙන මේ දැන් වර්තමානයේ තියෙන පොදු සේවාවන් පුතේ මේ ළඟදී ආරම්භ වෙච්ච ඒවා නෙමෙයි ඈත අතීතයේ ඉඳලම ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ ඉඳලම මේ අපේ රට තුල පුතේ මොනවද තිබ්බේ පොදු සේවාවන් දක්නට ලැබුණා අපේ රට තුල පොදු සේවාවන් දක්නට ලැබුණා හරි තේරුණාද පුතේ තේරුණාද තව ඉස්සරහට මම කියලා දෙනවා තව ටිකක් තියෙන මේ කියා දෙන්න මේ 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 දැන් කියා දුන්න ටික තේරුණාද ඔයගොල්ලන්ට ඔව් සර් ඔව් සර් තේරුණා සර් හරි පුතේ තේරුණාද අහන්න පුතේ මේ අනුරාධපුර යුගයට අයිති අනුරාධපුර රාජධානි සමයට අයිති වෙන මේ බුද්ධදාස රජතුමා පුතේ මේ උදාහරණ කියන්නේ බුද්ධදාස රජතුමා අනුරාධපුර රාජධානි සමයට අයිති මෙන්න මේ කියන බුද්ධදාස රජතුමා පුතේ මොකක්ද ගම් 10කට එක වෛද්‍යවරයෙකු බැගින් පත් කරලා තිබුණා ගම් 10කට එක වෛද්‍යවරේ මොනවද ඒ ජනතාවට ලැබෙන පොදු සේවාවන් එතකොට ජනතාව ගිහිල්ලා මොකද ජනතාව අසනීප වුණු වෙලාවට ගිහිල්ලා බෙහෙත් ගන්නවා ඒව මොනවද එතකොට ඒව මොනවටද අයිති වෙන්නේ එතකොට ඒවා පොදු සේවාවල් පොදු සේවාවන් වලට අයිති වෙනවා ඒ වගේම මෙන්න මේ කියන අනුරාධපුර යුගයේදීම මෙන්න මේ කියන
අනුරාධපුර රාජධානි සමයේම පුතේ ආගමික ස්ථාන මූලික කරගෙන ආගමික ස්ථාන මූලික කරගෙන පුතේ මොනවද ඉදි කරලා තිබ්බේ අධ්‍යාපන ආයතන පිරිවෙන් වගේ දේවල් පිරිවෙන් වගේ දේවල් ඒවට අයිති ආ පිරිවෙන් වගේ ඒවා ඒවට අයිති හරි ඒ වගේම පුතේ මේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී අපේ රට පුතේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වෙන ඕගොල්ලෝ අහලා තියෙනව නේද අපේ රට ඉංග්‍රීසීන් විසින් යටත් විජිතයක් බවට පත් කරගන්නවා කවද්ද මේ බ්‍රිතාන්‍යයන් අපේ රට යටත් විජිතයක් බවට පත් කරගන්නේ 1815 බ්‍රිතාන්‍ය පාලන කාලයේදී පුතේ මොකක්ද මේ වතු වගාවට අවශ්‍ය වතු වගාව සඳහා වතු වගාවට අවශ්‍ය පහසුකම් ලබා දීමේ අරමුණින් මොනවද කරලා තියෙන්නේ ආරක්ෂක අවශ්‍යතා ඉටු කරලා තියෙනවා එතකොට ආරක්ෂක අවශ්‍යතා කියලා කියන්නේ ඒවත් මොනවටද අයිති ඒවත් පොදු සේවාවන් වලටම අයිති ඒවත් පොදු සේවාවන් වලටම අයිති හරි ඔයාලට මේ ටික තේරුණාද विकाशने විකාශනය කියලා කියන්නේ يعني ඈත අතීතේලා පැවතගෙන එනවා විකාශනය වෙනවා කොහොමද දැන් විකාශන වීගෙන යන්නේ ආ දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ආ ඔයගොල්ලෝ මෙහෙම හිතන්න එතකොට සර් ඒ කියන්නේ ඒක මේ පරිසරයන් පරිසරවලට ඉදිරියට යන ඇවිල්ලා කියන එකද අහුන්න ඔබුදේ ඈත අතීතේ ඉඳලම මේ දක්වා ඇවිල්ලා තියෙනවා අතීතේ ඉඳලම හරිද අතීතේ ඉඳලා මේ දක්වාම පැවතගෙන එනවා ඒක ඒක තමයි විකාශනය වෙනවා කියලා කියන්නේ කාලයෙන් කාලයට වෙනස් වෙමින් පැවතගෙන එනවා ඒක තමයි විකාශනය වීම කියලා කියන්නේ හරි එක පුතේක දුකයි තේරුන්නේ නැහැ කියලා කිව්වා හරි මම ආපහු කියා දෙන්නම් පොදු සේවාවන් වල විකාශනය ඒ කියන්නේ පොදු සේවාවන් ආරම්භුනේ විකාශනය කියලා කියන්නේ පොදු සේවාවන් ආරම්භුනේ කොහොමද ඒවුව දිගින් දිගටම ව්‍යාප්ත වෙලා මේ තාක් දක්වා ඇවිල්ලා තිබුණේ කොහොමද කියන එක තමයි විකාශනය වෙනවා කියලා කියන්නේ දැන් මගේ ජීවිතේ විකාශනය ගත්තොත් මේ මගේ සමිත ගුණරත්න කියන චරිතයේ විකාශනය ගත්තට පස්සේ විකාශනය ගත්තා කිව්වොත් මම ඉපදෙන පුතේ 1996 දී මම ඉපදෙන 1996 දී ඊට පස්සේ පුතේ මම 2002 දී නෙවෙයි ඔව් 2002 දී ඉස්කෝල් පාසල් යනවා ඊට පස්සේ මම 2012 දී 2012 දී අපස සාමාන්‍ය පෙළ විභාගය ලියනවා 2015 දී මම අපස උසස් පෙළ ලියනවා ඊට පස්සේ 2017 දී මම විශ්වවිද්‍යාලයට යනවා 2017 දී මම විශ්වවිද්‍යාලයට යනවා ඊට පස්සේ 2021 දී මම විශ්වවිද්‍යාලයෙන් අයින් වෙලා යනවා ඔන්න මගේ ජීවිතයන විකාශනය වෙලා ඇවිල්ලා දිනා මේ දක්වා ආන්නේ ඒ වගේ මේ පොදු සේවාවන් අනේ මගේ ජීවිතේ විකාශනය හරි අන්නේ ඒ වගේ මේ පොදු සේවාවන් ආරම්භ වෙලා පොදු සේවාවන් ආරම්භ වෙලා ටිකෙන් ටික මේ දක්වා අවිල්ල තියෙන්නේ කොහොමද කියන එක තමයි විකාශනය වෙලා තියෙන්නේ කියන්නේ හරි එතකොට මේ පොදු සේවාවන් ගත්තට පස්සේ පුතේ අහන්න පොදු සේවාවන් ගත්තට පස්සේ දෙන්න ඔයාලට මාව දැන් හරි මේ පොදු සේවාවන් ගත්තට පස්සේ පොදු සේවාවන් පුතේ අපේ රටේ පොදු සේවාවන් අනුරාධපුර පොළොන්නරු යුගයේ ඉඳලා අපේ රටේ පොදු සේවාවන් තිබිලා තියෙනවා මේ දැන් මේ ළඟදී ආරම්භ වෙච්ච එකක් නෙමෙයි පොදු සේවා කියලා කියන්නේ ආන්න කැම්මක දේවල් මන්දිය බලන්න හරිද මේ පොදු සේවාවන් මේ අද ඊයක ආරම්භ වෙච්ච දෙයක් නෙමෙයි
පොදු සේවා කියලා කියන්නේ මේ අද ඊයක ආරම්භ වෙච්ච දෙයක් නෙමෙයි මේ පොදු සේවාවන් පුතේ අනුරාධපුරය අනුරාධපුර යුගය පොළොන්නරු යුගය මෙන්න මේ කාලවකවානුව තුල ඉඳලම අපේ රටේ තුල පැවතෙන්නක් තමයි මේ පොදු සේවාවන් කියලා කියන්නේ පොදු සේවාවන් කියලා කියන්නේ හරි එතකොට මේ අනුරාධපුර යුගය පොළොන්නරු යුගය එවැගේම අතීතයේ ඉඳපු මේ විවිධ රජවරු විවිධ රජවරු මේ අපේ ඉඳේ අපේ රටේ ඉඳපු මේ පැරණි මහ ජනතාවට මොකක්ද පොදු සේවාවන් තුලින් සේවයක් ලබා දීලා තියෙනවා වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා ඒ කියන්නේ වැව් අමුණු නිර්මාණය කරලා තියෙනවා ඒ වගේම පුතේ මහා මාර්ග ඉදි කරලා තියෙනවා ඒ වගේම මහා මාර්ග ඉදි කරලා තියෙනවා ඒ වගේම රෝහල් ඉදි කරලා තියෙනවා වගේම මොනවද රෝහල් ඉදි කරලා තියෙනවා ඒ වගේම උසුයන් නිර්මාණය කරලා තියෙනවා මෙව මේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට ආරම්භ කරපු දෙයක් නෙමෙයි මේවා සමස්ත මහා ජනතාවටම ලබා දුන්න දේවල් ඒවා පොදුවේ පාවිච්චි කරන දේවල් ඒවා පොදුවේ පාවිච්චි කරන දේවල් හරි උදේ මේ අනුරාධපුර යුගයේදී අයිති රජ කෙනෙක් තමයි බුද්ධදාස රජතුමා කියලා කියන්නේ අහලා තියෙනවද බුද්ධදාස රජතුමාගෙන් මේ අනුරාධපුර යුගයේදී රජ කෙනෙක් තමයි බුද්ධදාස රජතුමා කියලා කියන්නේ මේ බුද්ධදාස රජතුමා පුතේ මේ ලංකාවේ හැම ගම් 10කටම සෑම ගම් 10කටම පුතේ එක් වෛද්‍යවරයෙක් බැගින් පත් කරලා තිබුණා හරිද ඒක පොදු සේවාව ඒක පොදු සේවාව ඒ වගේම අහන්න මේ අනුරාධපුර යුගයේ අනුරාධපුර යුගයේදී පුතේ මේ ආගමික ස්ථාන මූලික කරගෙන අනුරාධපුර යුගයේදී ආගමික ස්ථාන මූලික කරගෙන මේ මොනවද අධ්‍යාපන ආයතන පිහිටවල තියෙන මෙව තමයි පිරිවෙන් කියලා කියන්නේ අතීතයේ තිබ්බ පිරිවෙන් හරි ඒ වගේම මේ අපේ රට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙනවා අපේ රට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙනවා අපේ රට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙන්නේ අපේ රට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙන්නේ 1815 අපේ රට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙන්නේ 1815 දී අපිට නිදහස ලැබෙන්නේ 1948 දී 1948 දී මෙන්න මේ කාලවකවානුව තුලදී මෙන්න මේ කියන කාලවකවානුව තුලදී පුතේ මොනවද මේ වතු වගාවට අවශ්‍ය පහසුකම් ලබා දීමේ අරමුණින් මොකක්ද පාලන කටයුතු හා ආරක්ෂාව පවත්වාගෙන ගිහිල්ලා තිනවා ආරක්ෂාව. එතකොට මේ ආරක්ෂාව කියලා කියන්නේ පොදු සේවාවක්ම තමයි. හරි. දැන් හැමෝටම තේරුණාද? සර් ඔය සර් මේ රජවරු සර් පොදු සේවාව කරපු රජවරු සර් මේ පේපර් වලට එනවද සර් මේ ලියන්න? නෑ නෑ පුතේ එහෙමනම් එහෙම අහන්නේ නැහැ. එහෙම අහන්න එවනට එක්ක දෙන්න කිලම් මතකද? ආ ඉතින් කවුද පොදු සේවාවන් කර රජතුමා දුව රජවරු කියලා ඇහුවොත් ඉතින් ඕන රජ කෙනෙක් නම ලියන්න. දුඩු ගැමුරු රජතුමා පොදු සේවාවන් කරලා තිනවා. හැම රජ කෙනෙක්ම සාමාන්‍ය පොදු දුඩු ගැමුරුතුමා මොනවද මේ රෝහල් ඉදි කරලා තිනවා. හරි සෑන් රෝහල් 8ක් ඉදි කරලා තියෙනවා. හරිද? ඒ වගේම මහා පරාක්‍රම බෞර රජතුමා මොකද කරලා තියෙන්නේ? මහා පරාක්‍රම බෞර රජතුමා මොකද කරලා තියෙන්නේ? පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කරලා තියෙනවා. පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කරලා තියෙනවා. ඔගේ හැම රජ කෙනෙකුම පුතේ මොක් හරි පොත් සේවාවක් කරලා තියෙනවා. හරි. හරි. Thank you sir. ප්‍රශ්න ඉවරද? Sir. ඔව්. සර් දැන් ඔය උගන්වපු කොටස අය පාර පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ඇයි පුතේ ඒ ඔයා වීඩියෝ ඔප්ෂන් එකට යන්න මම දැන් දෙවනි පාර පුතේ කියලා දුන්නේ. ඇයි ඔයාට ඔයා කලින් ඉඳලා ඉඳලා නැත්තම් පරක්කු වෙලා දාවේ. හිට කලින් ඉඳන් හිටියස සිග්නල් නැතුව ඇහුන්නේ. එහෙනම් මගේ පුතේ වීඩියෝ ඔප්ෂන් එකට යන්න නැත්තම් පොඩ්ඩක් කට්ටියට මටත් පරක්කු වෙයි. තමයි කට්ටියට මේ මේක කරන්න විදිහකුත් නැහැ මේ මේ සිලබස් එක ඉතල යන විදියක් නෑ මම දෙපාරක්ම කියලා දුන්න පුතේ නේද මම දෙපාරක් කියලා දුන්න නේද හැමෝටම ඔව් සර් ඔව් සර් හරි මම ආපහු කියන්නේ පුතේ අපිට කෝට් එක කියවන එතකොට අහගෙන ඉන්න එතකොට මොකක් හරි තේරුම් නැත් තැනක් තියෙනවා නම් කියන්න හරි බලන්න පුතේ ඩියුට් එක පොදු සේවාවන් වල විකාශනය පොදු සේවාවන් වල විකාශනය අතීතයේ අනුරාධපුර හා පොළොන්නරු රාජධානි සමයේ සිටම
පාලකීන් වැව් වාරිමාර්ග රෝහල් ඔසුයන් ආදිය මහජන ප්‍රයෝජනයේ සඳහා ඉදිකිරීමට අනුග්‍රහය දක්වා තිබේ අනුරාධපුර යුගයට අයත් බුද්ධදාස රජතුමාගේ රාජ්‍ය කාලයේදී ගම් 10කට එක් වෛද්‍යවරයෙකු බැගින් පත් කළ බව සඳහන් වේ රෝහල් පීටුව ඒවා නඩත්තු කිරීමටත් ඔසුයන් ආදිය කරවීමටත් රජවරුන් ක්‍රියා කර ඇත එසේම අනුරාධපුර යුගයේ සිට ආගමික ස්ථාන මුල් කරගෙන අධ්‍යාපන ආයතන පැවති බවට සාක්ෂි හමු වී ඇත බ්‍රිතාන්‍ය පාලන යුගයේ යන ක්‍රිස්තු වර්ෂ 1815 ඉඳලා 1948 දක්වා වතුවගාවට අවශ්‍ය පහසුකම් සැපයීම අරමුණු කරමින් පාලන කටයුතු වල පහසුව හා ආරක්ෂක අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා සේවා කිහිපයක් ආරම්භ කළ ඇත හරි දැන් හැමෝටම තේරුණානේ මම කලින් පැහැදිලි කරලා දුන්නා දැන් නෝට් එකක් කියෙව්වා හරි දැන් හැමෝටම මම හිතනවා සියලු දේම පැහැදිලි වෙන්නේ නැති කියලා හරි අපි යමු ඊළඟ කොටසට මේ බ්‍රිතාන්‍ය පාලන කාලය ගැන හැම නා ඕගොල්ලෝ ලබන අවුරුද්දේ මාත් එක්ක එකතු වෙන ඉතිහාසය පන්තියට නා ඔයගලන් 9 වසර 10 වසර 11 වසර ඉතිහාස උගන්වන්නේ මම එතකොට මම මේවා ගැන පුළුල් ලෙස ඔයගලන්ට කියා දෙන්නම් හරි ඔය දැන් චුට්ටක් පොඩ්ඩක් අල්ලලා තෑරිය විතරයි ඒ ඉතිහාසය වගේ පාඩම් වලදී ලබන අවුරුදු මම මීට වඩා හොඳට කියලා දෙන්නම් නැත්නම් මීට වඩා ඔයගලන්ට උගන්වන ඉතිහාසෙ මිස් හොඳට උගන්වනවා ඇති මේ මේ පිළිබඳව හරි එතකොට බ්‍රිතාන්‍ය පාලන යුගයේ ආරම්භ කළ සේවා බ්‍රිතාන්‍ය පාලන යුගයේදී ආරම්භ කළ සේවා ඔව් සර් මේ යුගය කියන වචනේ ඉස්සර කිව්වේ ඉන්න. ආයිය කිය යුගයක් තුලින් කියන්න බෑ මේ ඉතිහාසයේද කියලා. ආ දැන් දේශපාලන විද්‍යාව වගේ විශේෂක මහින්ද රාජපක්ෂ යුගය නා ඊට පස්සේ ආ මෛත්‍රීපාල සිරිසේන යුගය ආ ඒවත් ඉතින් ඉතිහාසේ නැති දේවල් තමයි පුතේ අත් කරම ගුවා. ආ history is past politics අහලා තියෙන history is past politics හරි දැන් මුදේ කතා කරන්නේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ ආරම්භ කළ සේවා බ්‍රිතාන්‍ය පාලන යුගයේ ආරම්භ කළ පොදු සේවාවන් උදේ මේ බ්‍රිතාන්‍ය පාලන කාලයේදී ආරම්භ කර පොදු සේවාවක් තමයි පුතේ ප්‍රවාහණය කියන එක ප්‍රවාහණය කියන එක ප්‍රවාහණය කියන එක මේ බ්‍රිතාන්‍ය පාලන කාලයේදී ආරම්භ වුණා මහා මාර්ග ඉදිකරා මහා මාර්ග ඉදිකරා මහනුවර ඉඳලා කොළඹ දක්වා පුතේ මොකද මහා මාර්ග ඉදිකරා ඒ වගේම දුම්රිය මාර්ග ඉදිකලා දුම්රිය මාර්ග බ්‍රිතාන්‍ය අදත් පුතේ ආණ්ඩ අදටත් මේ අපේ ලංකාවේ තියෙන බොහොමයක් දුම්රිය මාර්ග ඉදි කරලා තියෙන කවුද? අතීත රජවරු බ්‍රිතාන්‍ය පාලකයන් අගුල බ්‍රිතාන්‍ය පාලකයන් හරිද? අපේ රටේ බ්‍රිතාන්‍ය පාලකයි ආ මොකද්ද කවුද? महा उजारूट महा उजारूट लंका ब्रिटानिय හරි ඒ වගේ පුතේ තැපැල් හා විදුලි පණිවිඩ සේවා
මේ තැපැල් සේවාවන් ආරම්භ කරේ වගේම විදුලි පණිවිඩ සේවාවන් ආරම්භ කළේ ටෙලිග්‍රාෆ් අහලා තිනේ අර මෙව්වා ආරම්භ කරේ ඕක පේපරේ ලියා ගන්න ඕන නේද ආරම්භ කළේ කවුද බ්‍රිතාන්‍යයන් විසින් බ්‍රිතාන්‍යයන් විසින් ඒ වගේම පුතේ බැංකු සේවා සර් ඔය තුන ලියා ගන්න ඕන නේද නෑ පුතේ පොඩ්ඩෙන්න මං කියන්න ලියා ගන්න ඕන විලාවට මේ බැංකු සේවාවන් ආරම්භ කරේ බ්‍රිතාන්‍යෝ බ්‍රිතාන්‍යෝ හරි දැන් ලියා ගන්න පුතේ දැන් ලියා ගන්න පළවෙනි එක බ්‍රිතාන්‍යයන් අන බ්‍රිතාන්‍ය පාලනයේ ආරම්භ කළ සේවා පළවෙනි එක ප්‍රවාහණය පළවෙනි එක ප්‍රවාහණය ලිව්වස දෙවනි එක තැපැල් හා විදුලි පණිවිඩ සේවා 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 ලිව්වස තැපැල් හා විදුලි පණිවිඩ සේවා තුන්වෙනි එක පුතේ බැංකු සේවා ලිව්වස තුන්වෙනි එක බැංකු සේවා ලිව්වස හරි හරි මේක බැංකු සේවා හරි 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 එතකොට පුතේ මේ ඒ වගේම මේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී තමයි මේ අපේ රටේ ඉඳපු මේ අපේ රටේ ඉඳපු CWW කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය ගෙනහලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය මෙතුමා මේ නිදහස් අධ්‍යාපන කියන සංකල්පය ගෙනහලා තියෙන්නේ 1945 වර්ෂයේදී 1945 වර්ෂයේදී මේ CWW කන්නංගර මහතා පුතේ මේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ගෙනාවු නිසා يعني නිදහස් අධ්‍යාපන කියන්නේ ලංකාවේ ඉන්න දරුවන්ට ලංකාවේ ඉන්න දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න ඕනි කියලා සංකල්පයක් ගෙනාවා නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න ඕනි කියලා මේ නොමිලේ අධ්‍යාපනය ලබා දෙන කියන්නේ නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය තමයි ඕකට කියන්නේ එතකොට මේ CWW කන්නංගර මහත්තයා තමයි CWW කන්නංගර මහත්තයා තමයි මේ නිදහස් අධ්‍යාපන සංකල්පය ගෙනහලා තියෙන්නේ ඒ නිසා මොකද CWW කන්නංගර මහතාව හඳුන්වන විරුදාවලිය මොකක්ද නිදහස් අධ්‍යාපනයේ පියා 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 කියලා කවුද සලකන්නේ CWW කන්නංගර මහත්තයා උපතේ CWW කන්නංගර මහත්තයා හරි ටියුට් එකේ ගැන තියෙන බලන්න පුතේ ටියුට් එක ඔන්න මම කියවනවා දැන් ක්‍රිස්තු වර්ෂ 1945 දී නිදහස් අධ්‍යාපනයට අදාළ යෝජනා සම්මත වීමෙන් පසු නිදහස් අධ්‍යාපනය පොදු සේවාවක් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ ගෞරවය ආචාර්ය CWW කන්නංගර මැතිතුමාට හිමි වේ. ක්‍රිස්තු වර්ෂ 1948 දී ශ්‍රී ලංකාව නිදහස දිනා ගැනීමෙන් පසු මහජන සුභසිද්ධිය හා පොදු යහපත අරමුණු කරගෙන පොදු සේවාවන් රැසක් ආරම්භ කර ඇත. ඒවා පවත්වාගෙන යෑමට බලයටපත් වූ සෑම රජයක්ම කටයුතු කර ඇත. හරි. එතකොට මේ නිදහස් අධ්‍යාපනය. මේ අධ්‍යාපනය කියලා කියන්නේ පොදු සේවාවක්. හා දැන් මේ CWW කන්නංගර මහත්තයා CWW කන්නංගර මහත්තයා මේ නිදහස් සංකල්පය කියලා නිදහස් අධ්‍යාපනය කියලා සංකල්පයක් ගෙනල්ලා මේ අපේ රට තුල මේ නොමිලේ අධ්‍යාපනය ලබා දුන්නේ නැත්තම් පුතේ අද අපිට ඉස්කෝලේ යන්න වෙන්නේ අද අපිට ඉස්කෝලේ යන්න වෙන්නේ පුතේ මොකක්ද සල්ලි ගෙවලා ඒ නිසා මේ නිදහස් අධ්‍යාපනය ලබා දීමේ ගෞරවය හිමිවන්නේ ඒක හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ C
CWW කන්නංගර මහතා. ඒ නිසා CWW කන්නංගර මහත්තයව හඳුන්වනවා නිදහස් අධ්‍යාපනයේ පියා කියලා. නිදහස් අධ්‍යාපනයේ පියා කියලා. හරි තේරුණාද? ඔව් සර්. ඔව් සර් තේරුණා. ඔව් සර්. හොඳටම තේරුණාද? प्रश्न दमसादी मुखर प्रश्न अग्दाट बिंदु आय Galaxy M02 වහාම පුතේ ඔයාගේ නමින් එන්න. තා ඔයාට ලබා දීලා තියෙන අංකෙන් එන්න. ඒ පාටිසිපේෂන් කියන එකේ ඒ ඔයාගේ මී කියලා තැන තියෙන ටච් කරලා එතන රීනේම් කරගන්න. අම්මා අම්මා එන්නනේ මට නමෙන් එන්නලු. හරි පුතේ කියව ගන්න මං උගන්න පුරුක දැන් කියව ගන්න විනාඩි 3ක් දෙන්නම් කියව ගන්න ඉවරයි සර්. අරේ තව කට්ටිය කියවන්න ඕන පුතේ. Thank you. ඇයි වෙන්ද කැතරද පුතේ වන් ඉදිය අද සර් ලස්සන වෙන්න. ඉවරයි සර්. प्रश्न हाँ दमसादी बिंदु हरि ඊට පස්සේ පුතේ අපි කතා කරනවා පොදු සේවාවන් වල කාලීන වැදගත්කම
පොදු සේවාවන් වල කාලීන වැදගත්කම පොදු සේවාවන් වල කාලීන වැදගත්කම පොදු සේවාවන් වල කාලීන වැදගත්කම මොකක්ද මේ කාලීන වැදගත්කම කියලා කියන්නේ මොකක්ද මේ කාලීන වැදගත්කම කියලා කියන්නේ ආපුතේ මොකක්ද කාලීන වැදගත්කම කියලා කියන්නේ කාලීන වැදගත්කම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පොදු සේවා සැපයීම පොදු සේවාවන් වල කාලීන අවශ්‍යතාවය කියලා කියන්නේ මේ පොදු සේවාවන් නිසා මෙන්න මේ කාලවකවානුවේ අර මෙන්න මේ කාලවකවානුවට ඒක ගැළප පොදු සේවාවන් වල කාලීන අවශ්‍යතාවය කියලා කියන්නේ තේරුණාද ඒක තේරුණාද නැත්නම් කාලීන අවශ්‍යතාවය දන්නේ කෝ ඒ ගැන කතා කරලා වැඩක් නැහැ ඔව් සර් අර්මේ පොදු සේවාවන් තුලින් මේ කාලයට මේ කාලයට පොදු සේවාවන් මෙන්න මේ කාලයට තියෙන වැදගත්කම තමයි කාලීන වැදගත්කම කියලා කියන්නේ ආ කාලෝචිත හරිද නෝ කාලෝචිත කාලයට උචිත කාලෝචිත කියලා කියන්නේ කාලයට උචිත ඒක කාලීන කියලා කියන්නේ මේ කාලයට ගැලපෙන විදිහට වැදගත් වෙන්නේ කොහොමද පොදු සේවාවන් දැන් තේරුණාද? ඔව් සර්. ආ දැන් ඔව් සර්. කාලයට අනුව අපි වෙනස් වෙන්න ඕනේ. දැන් දැන් ඔව් සර්. දැන් අහන්නකො. ආ දැන් පුතේ ඉස්සර සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලෝ හිතන්නකො. ඔයගොල්ලෝ මොන්ටිසෝරි යන දවස්වල මොන්ටිසෝරි ගියේ කොහොමද? ආ? ඕම ටී-ෂර්ට් කියන්නේ මොකක්hari ෂර්ට් එකක් ඇඳලා මෙතනට වෙන කම්ම බොත්තම දාලා. හරිද? මෙතනට වෙන කම්ම බොත්තම දාලා. දැන් හිතන්නකෝ මම. මෙතනට වෙන කම්ම බොත්තම දාලා මොන්ටිසෝරි මෙතනට වෙන කම්ම බොත්තම දාලා. මෙන්න මෙතන ලේන්සුවක් ගහගෙන. හරිද? බෑග් එකක් මෙහෙම කරේ එල්ලන බෑග් එකකුත් දාගෙන. හරිද? ඊට පස්සේ පුතේ වතුර බෝතලයකුත් එල්ලන වතුර බෝතලයකුත් දාගෙන තමයි මොන්ටිසෝරි ගියේ. හරි? එතකොට පුතේ මම ඒ කාලේට මම ඒක ගැලපෙනවා. ඒක මට ගැලපෙනවා ඒ කාලේට. දැන් බලන්න මම දැන් මේ ඉන්න දැන් ඉන්න මම කොහොමද පුතේ මෙතනට වෙන කම්ම බොත්තම දාගෙන මෙතනින් ලේන්සුවක් දාගෙන බෑග් එකකුත් එල්ලගෙන කරේ එල්ලන මෙහෙම බෑග් එකකුත් එල්ලගෙන
වතුර බෝතලයකුත් එල්ලගෙන ගියොත් ඒක මට ගැළපෙනවා. අනේ නෑ සර්. නෑ සර්. සමුතුම අතල් එකක් තියෙනවා. ගැළපෙනවා. जीवन तत्व इहल नन्वीम जनता जीवन तत्व इहल नन्वीम कुते मे पोदु सेवावन वल तीन कालीन आवश्यकताव्या जनता वगे जीवन तत्व की लगे मे जनता अरे जीवन तत्व उसास करने मे जनता व इन्न तत्व इट वड़ा अरे यम अड़ियाखरी इसराट रैगने ने के तमाई मे पोदु सेवा वन वल तीन प्रधान आवश्यकताव्या किन प्रधान कालीन आवश्यकताव्या किला तीन ने हाँ प्रधान कालीन आवश्यकताव्या किला याने मे सुबह साधन राज्य वशे सुबह साधन राज्य सुबह साधन राज्य सुबह साधन राज्य ओम राज्य संकल्प देवाल सुबह साधन राज्य सुबह साधनवादी राज्य अरे सुबह साधनवादी राज्य पुते सुबह साधनवादी राज्य अने जनता वट सेवावन सपेनो पुदु सेवावन सपईम एक लकियाने जनता वट अवश्य प्रवाहन पासुकम लबादीम जनता वट अवश्य अध्यापन पासुकम लबादीम जनता वट अवश्य सौख्य पासुकम लबादीम एवगेम जनता वट अवश्य करण විදුලිය පානීය ජලය වගේ දේවල් ලබා දීම හරි උන්නේ තමයි සුභ සාධන දේවල් සුභ සාධන කටයුතු සිද්ධ කරනවා ආ රාජ්‍යක ප්‍රධාන කාර්යභාරයක් තමයි අර රාජ්‍යක ප්‍රධාන කාර්යභාරයක් තමයි මේ රටේ ඉන්න මහ ජනතාවට සුභ සාධන වැඩ කටයුතු සිදු කිරීම එතකොට මේ පොදු අවශ්‍යතාවල තියෙන කාලීන වැදගත්කමක් තමයි මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට මොකද්ද सुबह साधने लबादी सुबह साधन सेवावन लबादी सुबह साधन सेवावन लबादी එතකොට මේ වර්තමානයේ වෙනකොට පුතේ වර්තමානයේ වෙනකොට ඕගාල ජනගහණය වර්ධනය වෙලා දැන් තියෙන්නේ ආ ජනගහණය දැන් හිතන්නකෝ 1920 ට වඩා ආ 1920 ට වඩා අති විශාල ජනග්‍රහණයක් මේ වෙනකොට ඉන්නවා මේ වෙනකොටත් ඉන්නවා ඔය අතර ඉන්නවා පුතේ අහන්න ඔය අතර ඉන්නවා මොකක්ද මුදල් යහමින් තියෙන මිනිස්සු ඉන්නවා ආ මුදල් යහමින් තියෙන මිනිස්සු ඉන්නවා ඒ වගේම පුතේ මුදල් යම් තාක් තියෙන මධ්‍යස්ථ මිනිස්සු ඉන්නවා සහ මුදල් අවමයි වශයෙන් දරිද්‍රතාවෙන් යුක්තව ඉන්න මිනිස්සු ඉන්නවා එතකොට පුතේ මේ හැමෝටම මේ සමාජයේ එකම විදිහට ජීවත් වෙන්න බෑ හැමෝටම එකම විදිහට සල්ලි නෑ ආ එතකොට මේ තව කෙනෙක් පුතේ එක් පුද්ගලයේ මේ බෙහෙත් ගන්න නව ලෝකෙට යනවා සමන්ට සල්ලි තියෙන නිසා හරි බැරි වේලාවක් පොදු සේවාවක් තිබුණේ නැත්තම් පොදු සෞඛ්‍ය සේවාවක් තිබුණේ නැත්තම් හැමෝටම සල්ලි දීලා තමයි පුතේ බෙහෙත් ගන්න වෙන්නේ හැමෝටම සල්ලි දීලා තමයි බෙහෙත් ගන්න වෙන්නේ නමුත් පුතේ අද ප්‍රශ්නයක් නැහැනේ සල්ලි නැති එක්කෙනාට හරිද මොකද්ද රජේ රෝහලකට ගිහිල්ලා බෙහෙත් ලබා ගන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒක කාලීන අවශ්‍යතාවය ඒ වගේම හැමෝටම බෑ පුතේ ප්‍රයිවට් ස්කූල් වල යන්න ආ ලයිසියම් කියලා කියයි සස්සෙක්ස් කියලා කියයි හරිද ඕගේ හැමෝටම බෑ මේ 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 ඔය ප්‍රයිවට් ස්කූල් වල යන්න ආ ඒ නිසා පුතේ අපි යන්නේ රජයේ පාසල් වල තවරිනා ලයිසියම් වල එන්න
ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පොදු සේවා සැපයීම කාලීන අවශ්‍යතාවයකි. සුබ සාධන රාජ්‍යයක් වශයෙන් මෙම කාර්යය ඉටු කිරීම සඳහා රජය මගින් පොදු සේවා රැසක් ලාභ අපේක්ෂාවෙන් තොරව ක්‍රියාත්මක කරනු ලබයි. දැන් මේ රෝහල්වල අන රෝහල්වල නොමිලේ නොමිලේ බෙහෙත් කරන්න පුතේ රජයට ලාභයක් අපේක්ෂාවෙන් නෙවෙයි. එතකොට පාසල්වල උගන්වන්නේ රජයට ලාභයක් අපේක්ෂාවෙන් නෙමෙයි. හරි ඒ වගේම විශ්වවිද්‍යාලවල උගන්වන්නේ රජයට ලාභයක් අපේක්ෂාවෙන් නෙමෙයි. නමුත් පුතේ ඉදිරි අනාගතයේ වැඩගත් ඉන්වෙස්ට්මන්ට් එකක් මොකද ඒගොල්ලෝ රැකියා කරනවා ඉගෙනගෙන ගිහිල්ලා නමුත් ඒ කාලවකවානුවට අනුව මොකද ඒක රජයට ලාභයක් අපේක්ෂා කරන්නේ නැහැ. හරි. පෞද්ගලික අංශ මුදල් අය කිරීමේ පදනම මත සේවා සැපීමට දායක වේ. නමුත් පුතේ මොකක්ද මේ පෞද්ගලික අංශවල තියෙන ප්‍රධානතම අරමුණ තමයි ලාභ ලැබීම. පෞද්ගලික අංශවල තියෙන ප්‍රධානතම දේ තමයි ලාභ ලැබීම. නමුත් මේ පොදු සේවා සපයන ස්ථානවල රජයේ පොදු සේවාවන් සපයන ස්ථානවල ප්‍රධාන අරමුණ ලාභ ලැබීම නෙවෙයි. හරි. අවශ්‍යතා සංකීර්ණ වීම හා ජනසංඛ්‍යාව වර්ධනයද පොදු සේවා සැපීමේ අවශ්‍යතාවය තවදුරටත් වර්ධනය කිරීමට හේතු වේ. අත්‍යවශ්‍ය සේවා ප්‍රයෝජනීයට ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොලබන ජනතාවට සහන සැලසීම සඳහා පොදු සේවා ප්‍රයෝජනවත් වේ. අධ්‍යාපනය සෞඛ්‍ය වැනි සේවා රජය මගින් නොමිලේ සැපයීම මේට නිදසුනකි. දැන් පුතේ මම අර කලින් කිව්වා අර හැමෝටම සල්ලි දීලා ඉස්කෝලේ යන්න බෑ. ප්‍රයිවට් ස්කූල් වල යන්න බෑ. හැමෝටම ප්‍රයිවට් හොස්පිටල් වල යන්න බෑ. ස්පිටාල වල යන්න බෑ. අන්නේ ඒ අයට තමයි පුතේ මොකද මේ නොමිලේ සපයන සේවා සපයන පොදු ස්ථාන තියෙනවා. රජයේ පාසල්, ඒ වගේම රජයේ විශ්වවිද්‍යාල, ඒ වගේම මොකද්ද? පොද රජයේ රෝහල්. කාර්මික හා තාක්ෂණික දියුණුව හේතු කොටගෙන බොහෝ පොදු සේවා ශීඝ්‍ර දියුණුවකට ලක්ව තිබේ. කාර්මික හා තාක්ෂණික දියුණුව හේතු කොටගෙන බොහෝ පොදු සේවාවන් ශීඝ්‍ර දියුණුවකට ලක් වෙලා තියෙනවා. දැන් අද හිතන්නකෝ. දැන් පුතේ අද වෙනකොට මේ තාක්ෂණය අර තාක්ෂණ ඉතාමත් අතින් දියුණු වෙලා තියෙනවා. තාක්ෂණය ඉතාමත් දියුණු වෙලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට මේ කාලේ ඕගොල්ලන්ට ඔන්ලයින් යන ෆෝන් එකක් තියෙනවා. ඔයාලට ඔන්ලයින් යන ෆෝන් ඔන්ලයින් ක්ලාස් යන ෆෝන් එකක් තියෙනවා. ඕගොල්ලන්ට ඔය වයසේ. දැන් ඕගොල්ලෝ කීයද 8 වසර. හරිද? 8 වසරද? 8 වසරද පුතේ ඇත්තටම පුතේ මට ෆෝන් එකක් තිබුණේ නැහැ. අයි අපේ කාලේ. දැන් මීට වඩා
කාලෙ වෙනස් වෙලා තින් දැන් තත්ත්වෙ දියුණුයි මං උදේ ෆෝන් එකක් ගත්ත පුතේ 12 වස හරිද ඒත් පුතේ ඔයගේ ටච් ෆෝන් එකක් නෙවෙයි 1100 කියන රටේක ගාල ඔබන පොඩි මෙන්න මෙන්නම් පොඩි එකක් ගත්තේ හරිද හරිද එතකොට ඒක ඒ කාලේ තියෙන සාමාන්‍ය හොඳ ෆෝන් එකක් ඒ කාලේ වකවාන වලට 1100 එකක් නෙවෙයි මොකද්ද මොකද්ද එකක් ගත්තේ මම මතක නැහැ ඒ වලට ඒ කාලේ තිබ්බ හොඳම එකක් තමයි ඒ කාලේ වකවාන වල නෝකියාද හරි එතකොට එතකොට අද කාලේ ඒ කාලේ මට හොඳට සංසන්දනය කරන්න පුළුවන් මොකද අපිට තියෙනවා ඒ තාක්ෂණික දියුණුව ඕගොල්ලොත් මේ වයස ආවට පස්සේ මීට වඩා තාක්ෂණිකින් දියුණු වෙලා තියෙන පුළුවන් එතකොට ඔයගොල්ලන්ට ඒක සසඳන්න පුළුවන් අපි යන කාලේ වගේ තාක්ෂණයක් තිබුණේ නැහැ දැන් තමයි ওই තාක්ෂණේ තියෙන්නේ හරිද අන්නේ හරි එතකොට දැන් තාක්ෂණයේ අතින් අපි ඉතාමත් දියුණු මට්ටමකින් අපේ රට ගොඩක් දියුණු නැහැ පුතේ තාක්ෂණික අතින් මේ ජපානය වගේ ජපානය චීනය වගේ රටවල් වල තම සංවර්ධනය වෙනවනේ සර් ජපානය වගේ චීනය වගේ රටවල් වල තාක්ෂණික දියුණුව මෙච්චරයි නම් අපේ රටේ තාක්ෂණික දියුණුව ඔන්න ඔච්චරයි පුතේ හරි පේන්නේ නැද්ද ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද හරි අන්න ඒ වගේ හරිද නමුත් අපි තාක්ෂණික අතින් දියුණු සාමාන්‍ය ඉස්සරට වඩා තාක්ෂණික අතින් දියුණු හරි ඒ නිසා මේ පොදු සේවාවන් පුතේ ශීඝ්‍ර දියුණුවකට ලක් වෙලා තියෙනවා මේ තාක්ෂණික දියුණුවත් එක්කම හරි sannivedanaye wani sewa meeta udaharana lesa dakwiya hakiya sannivedanaye kiyala kiyanne podu sewawa mema sewa sapayima sadaha ati vishala viyadama derimata siduwe ewa janathawata athyawashya sewa wanne hari manga ara kalin kiyuwa karana tikama thamai nemada wathawak mama ithana pahedili karanna oni naha kiyala hari vinadi 3k dennam puthe kiyawa gan vinadi 3k nam vinadi 5k denna sampurnen kiyawa ganna අර මුල ඉඳලම අද උගන්න පුතේ ඉඳලම මුල ඉඳලම කියව ගන්න It wasn't. හරි සර් කියවල ඉවරයි. හරි සර් කියවල ඉවරයි. හරි තව කට්ටිය උනරයි. හරි සර් කියවල ඉවරයි. නෑ සර් තාම නෑ.
තව කට්ටිය කියලා පුතේ හරි මම ගානට කියන්න. ඉවරයි සර්. හරි හරි මම කියන්නම් ගානට. තව කට්ටිය කියවනවා. මම ගානට පන්ති පටන් ගන්නම්. හරි ඊට පස්සේ පුතේ අපි කතා කරමු පොදු සේවාවන් වල පොදු ලක්ෂණ පොදු සේවාවන් වල පොදු ලක්ෂණ මේ පොදු සේවාවන් වල තියෙන පොදු ලක්ෂණ ගැන තමයි අපි කතා කරන්නේ පළවෙනි එක තමයි පුතේ ලියාගන්න එපා ලියාගන්න එපා හොඳේ ඕන සිංහලෙන්ම කිව්වා මම ලියන්න ඕනි වෙලාවට ලියාගන්න කියන්නම් හරි ඒ නිසා මුලින්ම අහගෙන ඉන්න හරි පළවෙනි එක තමයි පුතේ කිසිදු ભેදයකින් තොරව කිසිදු ભેදයකින් තොරව සියලුම පුරවැසියන්ට සියලුම පුරවැසියන්ට පොදුවේ ප්‍රයෝජනෙට ගත හැකි වීම කිසිදු ભેදයකින් තොරව සියලුම පුරවැසියන්ට පොදුවේ ප්‍රයෝජනෙට ගත හැකි වීම. ඕ ඕ ලියන්න එපා දෙවිඳු දෙනිඳු දෙනුවන් දෙනුවන් ලියන්න එපා. හරි. කලින් කට්ටිය ලිව්වා කියලා මම ටැග් දෙන්නේ නැහැ. ක්ලාස් එකවල ටැග් දෙන්නේ නැහැ. ඒ නිසා උගන්න වෙලාවේ අහගෙන ඉන්න. හරි. පළවෙනි එක තමයි පුතේ මොකද්ද කිසිදු ભેදයකින් තොරව සියලු පුරවැසියන්ට පොදුවේ ප්‍රයෝජනෙට ගත හැකි වීම හරි මේ අහන්න පුතේ මේ පොදු සේවාවන් මේ රටේ ඉන්න සියලුම පුරවැසියන්ට මේ පොදු සේවාවන් රටේ ඉන්න සියලුම පුරවැසියන්ට පුතේ මේ පොදුවේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මෙවුව පොදුවේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මෙව පොදුවේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් හරි එතකොට අහන්න 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 පුතේ ඒ කියල කියන්නේ කිසිම ಜಾති ભેදයක් නැහැ සිය කිසිදු වයස් ભેදයක් නැහැ දැන් හිතන්නකො රෝහල රෝහල ආ රජේ රෝහල දැන් පුතේ මේ රජේ රෝහලට පුතේ සිංහල මිනිස්සුන්ට යන්න පුළුවන් ද්‍රවිඩ මිනිස්සුන්ට යන්න පුළුවන් මුස්ලිම් කට්ටියට යන්න පුළුවන් ඊට පස්සේ බර්ගර් කට්ටියට යන්න පුළුවන් හරි මේ සියලුම දෙනාට යන්න පුළුවන් පුතේ මේ පොදු සේවාව සපිරිස්ථානයක් වන මේ රෝහලට ඒ වගේම ළමයින්ට යන්නත් පුළුවන් වැඩිහිටියන්ට යන්නත් පුළුවන් වැඩිහිටියන්ට යන්නත් පුළුවන් ඒ වගේ පුතේ ගුරුවරුන්ට යන්නත් පුළුවන් ඊට පස්සේ පුතේ කම්කරුවන්ට යන්නත් පුළුවන්
ගොවියන්ට යන්නත් පුළුවන්. ලිපිකාරවරුන්ට යන්නත් පුළුවන්. ජනාධිපතිතුමාට යන්නත් පුළුවන්. ඕන කෙනෙක්ට යන්න පුළුවන්. ඒක සේවාවන් පොදුවේ ලබා ගන්න පුළුවන්. මෙන්න මේ කාරණාව තමයි මම කිව්වේ. කිසිදු ભેදයකින් තොරව සියලුම පුරවැසියන්ට පොදුවේ ප්‍රයෝජනයට ගත හැකි වීම. ඒක තේරුණාද? ඒක තේරුණාද? ඔව් සර්. තේරුණා. හරි. එහෙනම් ලියා ගන්න. ඔව් සර්. හරි එහෙනම් ලියා ගන්න. किसिंदु बेदे किन तोरव किसिंदु बेदे किन तोरव सियलु पुरवेसियंट सियलु पुरवेसियंट पोतुए प्रयोजनेट गत हैकिवीम यू आर राइट सर हरि सर हरि सर देवनी का लिया करना देवनी का लिया करना लाभ इपाई मटवाड़ा लाभ इपाई मटवाड़ा लाभ इपाई मटवाड़ा महाजन सुभसिद्धिया अरमुनु करेगे ने महाजन सुभसिद्धिया अरमुनु करेगे ने लाभ इपाई मटवाड़ा महाजन सुभसिद्धिया अरमुनु करेगे ने අරමුණු කරගෙන මහජන සුභසිද්ධිය අරමුණු කරගෙන පවත්වාගෙන යාම එතකොට මේ පොදු සේවාවන් වල කියන්නේ රෝහල් වල අධ්‍යාපන මෙව්වේ පුතේ ප්‍රධාන පරමාර්ථය ලාභය ලබා ගැනීම නෙවෙයි ආ ලාභය ලබා ගැනීම නෙමෙයි ආ මහජනතාවට සේවයක් සිදු කිරීම හරි ඒක තේරෙන්න ඇති හරි තුන්වෙනි එක ලියන්න ගන්නකෝ ජනතාවගේ ජීවන තත්වයේ ජනතාවගේ ජීවන තත්වයේ හරි ජනතාවගේ ජීවන තත්වයේ ජනතාවගේ ජීවන තත්වයේ गुणात्मक संवर्धनय अरमुनु करगेन गुणात्मक संवर्धनय अरमुनु करगेन गुणात्मक संवर्धनय अरमुनु करगेन गुणात्मक संवर्धनय अरमुनु करगेन या मैं हिना महाजन सुबह
महाजन सुभ सिद्धि अरमुनु करगेन पवत्वागेन याम තුන්වෙනි එක මම කිව්වේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කරගෙන පවත්වාගෙන යාම හතර අඩු ආදායම් ලාභීන්ට පහසුවෙන් ලබාගත හැකිවීම අඩු ආදායම් ලාභීන්ට පහසුවෙන් ලබාගත හැකිවීම ආ ඊතර පුතේ මේ පොදු සේවාවන් බොහෝ වියක් විට ලබා ගන්නේ අඩු ආදායම් लबागत हैकिवीम अडुआदायको මේ රජේ රෝහලක් ගත්තට පස්සේ මේ රජේ රෝහලක් ගත්තට පස්සේ බොහෝමයක් කාලවලට එතනට මෙහෙත් ගන්න යනවා අඩු ආදායම් ලබු නමුත් පොඩ්ඩක් හරි වියදම් කරන්න පුළුවන් නම් ගොඩක් කට්ටිය යන්නේ මොකද්ද අවස තියෙන චැනලින් සෙන්ටර් වල නේද හරිද ගොඩක් කාලවට යවෙන්නේ හරි එතකොට පුතේ මේ ගොඩාරයක් කියන්නේ විශාල පරිමාණයේ මුදල් ධනවතුන් කෝල් ධනවතුන් කියලා යවන්නේ සාමාන්‍ය යවන්නේ පෞද්ගලික පාසල් වල පෞද්ගලික පාසල් වලට යවන්න. හරිද? ඒ වගේම මේ තව මොනවද? පොදු සේවාවන් ගත පස්සේ බස් වල ගොඩක් වෙලාවට ධනවතුන් සෑහෙන ගොඩාක් ධනවතුන් ගොඩක් වෙලාවට බස් වල යන ඒගොල්ලන් කාර් වල අර වෙයි මේ වෙයි. හරිද? එම තමයි සිද්ධ වෙන්නේ. හරි. ලියන්න පස්වෙනි එක පුද්ගල සංවර්ධනය තුලින් පුද්ගල සංවර්ධනය තුලින් මොකද? ආ? නිවෙනි එකද? දැන් කියන්නේ පුතේ 1 2 3 4 5 5 පුද්ගල සංවර්ධනය තුලින් තුලින් උද්ගල සංවර්ධනය තුල සමාජ සංවර්ධනයට දායක වීම සමාජ සංවර්ධනයට දායක වීම එතකොට මේ පොදු සේවාවන් තුල පුතේ මේ උද්ගල සංවර්ධනයනවා කියලා කියන්නේ ආ मौलिक आवश्यकता इटुकर गेनीमट सहाय वीम मूलिक आवश्यकता इतुकर गणीमट सहाय वीम मूलिक आवश्यकता इतुकर गणीमट सहाय वीम लियान दिस ओ लियान लियान Yes, sir.
මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට සහාය වීම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට සහාය වීම හරි සර් මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට සහාය වීම अंतिम पवत्वागनयामहा पवत्वागनयामहा පොදු සේවාවන් පවත්වාගෙන යාමහ ආරක්ෂා කිරීම සඳහා නීති රීති පද්ධතිය ක්‍රියාත්මක වීම නීති රීති පද්ධතිය ක්‍රියාත්මක වීම ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂා කිරීම සඳහා නීති රීති පද්ධතියක් පවත්වාගෙන යාම නීති රීති පද්ධතියක් පවත්වාගෙන යාම එgene මේ පොදු සේවාවන් පොදු සේවාවන් දිගටම පවත්වාගෙන යන්න වෙනම නීති රීති පද්ධතියක් තියෙනවා නැත්නම් ඒව විනාශ වෙලා वाक्य वाक्य विशेष मतक्रीमकर තමන්ගේ යාළුවන්ව මේ අයිලර්නින් කොලෙජ් එක පිළිබඳව දැනුවත් කරන්න. ඒ යාළුවන්ව දැනුවත් කරලා තවත් යාළුවන් මේකට සම්බන්ධ කරගන්න. ඒකට හේතුව තමයි මොකද විෂයන් 10ක්. වරණ විෂයන් 10ක් උගන්වන පුතේ රුපියල් 1000ක් වගේ ඉතාමත් සුළු මුදලකට. අපි මේ සුළු මුදල ලබා ගන්නෙත් මේ අපේ තාක්ෂණික කටයුතු සඳහා පමණයි. තාක්ෂණික කටයුතු සඳහා මේක පුතේ තනි කරම අර මේක තනි කරම මේ සුබ සාධන වැඩ කටයුත්තක් සිද්ධ කරන්නේ අර එතකොට ඔගොල්ලෝ ඔගොල්ලෝ ඉතන්න වෙන කොහෙවත් ආයතනයක වෙන කොහෙවත් ආයතනයක රුපියල් 1000කට 1000ක් වගේ සුමුදුලකට අර රුපියල් 1000ක් වගේ සුමුදුලකට මේ විෂයන් 10ක් ඉගෙන ගන්න පුළුවන් දැන් ඔගොල්ලෝ සමහරට ඔගොල්ලෝ සමහරට වෙනම පන්ති වලට යනවා නම් එක් පන්තියකින් විතරක් පුතේ රුපියල් 800ක් ගන්නවා गणित
නම් අපි කියද්ද මේ අයිලර්නින් කොලේජ් එක කරහා විෂයන් 10ක් ඕගලන්ට උගන්වනවා රුපියල් 1000ක් වගේ පොඩි මුදල. ඒ 1000 ලබා ගන්නෙත් උදේ වෙන කිසි දෙයකට නෙමෙයි. ඒ මුදල ලබා ගන්නෙත් මේ අපේ තාක්ෂණික වැඩ කටයුතු සඳහා. Zoom වල පැකේජ් අපි ගන්න ඕනේ. අපි පැකේජ් ගොඩක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ වෙබ්සයිට් එක අපේ ඩෙවලොප් කරන්න ඕනේ. හරිද? එන්නේ වගේ වැඩ කටයුතු වල සඳහා පමණයි මුදල් අපි රුපියල් 1000 ලබා ගන්නෙ. නැත්නම් අපිට ඒකෙන් ඇත්තටම වෙනවා සර්. හරි. ඒ නිසා පුතේ හරිද? ඒ නිසා පුතේ ඒ නිසා आर्थिक प्रश्न कल्याण मित्रोना නොවිය හොඳ කල්යාණ මිත්‍රයෝ නම් මොකද්ද මේ සඳහා මේ ආයතනයේ සඳහා පුතේ Tamange යාළුවන්ව දැනුවත් කරලා සම්බන්ධ කරවන්න මොකද මේක හොඳ ක්‍රියාවලියක් කියන්නේ හරිද මේක හොඳ ක්‍රියාවලියක් කියන්නේ ඒ නිසා හැකි පමණින් පුතේ දැන් මේ මාසික වෙරළ ළඟයි ජනවාරි මාසෙදී පුළුවන් තරම් Tamange යාළුවන්ව දැනුවත් කරලා එක්කෙනෙක් පුතේ දැන් මෙතන ළමයි දැන් ඉන්නවා මෙතන 46 දෙනෙක් संबंध कर මොකද ඒක පින්widehatේ වැඩක් හරි ඒ පින්widehatේ වැඩක් හරි එහෙනම් උදේ මම මෙතනින් අදට ක්ලාස් එක නවත්තනවා අපි ආපහු හම්බ වෙන්නේ ලබන සතියේ සිකුරාදා දිනේදී එතකන් සියලු දෙනාටම ආයිබෝවන් පුතේ පරිස්සමින් ආයිබෝවන් සර් පරිස්සමින් ආයිබෝවන් සර් ආයිබෝවන් සර්